පෙන්නන්න යන්නේ වලට මං ගෙනාවු මෙන්න මේ ලස්සන බණ්ඩේ බයික් එක ඇත්තම කිව්වොත් බයික් එක CT100 එකක් වගේ එන්ජින් එක තියෙන්නේ ඉතින් ඒක මාරම ලකි නේද ඒ වගේ බයික් එකක් ක්ලීන් ක්ලච් එක ලයිසන් නැතුව තමයි මම බයික් පැද්ද තිබ්බ ආසාවට මේ හැබැයි ඒත් එහෙම පදින්න යන්න එපා මොකද මේ එහෙම පැදලා මොන හරි වුණොත් අන්තිමට මෙහෙ කරන්ගෙන රස්සාවක් නැති වෙනවා ඔක්කොම හීන බොඳ වෙනවා ඉතින් මට ඔකේ තව එකක් කියන්න ඕනේ ලංකාවේ දැන් කට්ටිය මෙහෙට එනවනම් මට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක ඇවිල්ලා ලංකා ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරන් එන්න ඉන්ටර්නැෂනල් කරන්න මාස 6ක් වැලික් නේද ඈ අබුඩාබි වලට ඒ කේස් එක දිනනවා දැන් normally මෙහෙට මෙහෙ නමට ගන්න පුළුවන් මේ මොටෝසයිකල් ලයිසන් නැත්තත් ඔයාට බයික් එකක් ඔයාගේ නමට රෙජිස්ටර් කරන්න පුළුවන් ඒදී අපිට කරන්න පුළුවන් හැබැයි අබුඩාබි වලට ඒ සිස්ටම් එක බෑ එයාගේ වීසා එක අබුඩාබි වල දිනනවනම් ලයිසන් නැත්තම් රෙජිස්ටර් කරන්න බෑ ඔය එහෙම දෙයක් තියෙනවා. ඒ දේවල් තියෙනවා. ඉතින් යා මගෙන් කෝල් කරලා ඇහුවා. ඉතින් පුළුවන් උදව්වක් කිප්පක් කරලා දුන්නා. එතන මේකත් හොඳ බයික් එකක්. එන්ජින් නම් ආයේ ඉතින් කන්ඩිෂන් ආයේ නැහැ. එන්ජින් නම් ඇත්තටම කොහොමද? තව දෙයක් කියනවා නම් කොච්චර දවස් මුගව තියෙයිද දන්නේ නැහැ මේක සම් ටයිම්. Hello guys, welcome back to my channel. ඉතින් ඔන්න වෙනද වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ටික දවසක් වීඩියෝ කරන්න බැරුණා පොඩි පොඩි වැඩ වගේ උත් එක්ක. ඉතින් බිසි වෙලා ඉඳියා. ඉතින් ඒ ඔක්කොම හරියන්නත් එක්ක අද විශේෂ දෙයක් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ පෙන්නන්න. ඉතින් ඒ මුකුත් නෙමෙයි මගේ අලුතෙන්ම ගෙනපු වාණ්ඩේ. පුළුවන් නම් කියන්න බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ මුලින්ම මොකද්ද ගෙනත් තියෙන්නේ කියලා. මොකද්ද උස කෙට්ටු එකක්ද නැත්නම් මිටි මහතෙක්ද? අතන මේකවත් නම් මිටි මහතේව බලවල තමයි ඉන්නේ. ඉතින් උස කෙට්ටු එකක් තියෙනවා මෙහෙ නැතුව නෙමෙයි. කට්ටිය ඉතින් වැඩි ආස කරන්නේ නැහැ උස කෙට්ටු වලට මෙහෙ. මොකද මෙහෙ පාරවල් වලට පොඩ්ඩක් මදි නිසා ඒ බයිසිකල්. කොහොම හරි මම අලුතෙන්ම ගෙනා වණ්ඩියක් ඔයාලට පෙන්නන්නම් ඒක තව ටිකකින්. ඊට කලින් වස්මින් අයියත් ඉන්නවා මාත් එක්ක අද වීඩියෝ එකට ඇවිල්ලා මේ ඉන්නේ. ඉතින් වස්මින් අයිය කොහොමද ඉන්නේ? එලකිරි නියම. කාලෙකට පස්සේ මේ වීඩියෝ කරන්න බුණා. අම්මා ගොඩක් කාලෙකින් බැස්සේ. ඉතින් අපි ගේන්නේදී ආරණ්‍යක් ගේන්න ඉන්නේ නේ. මොකද අද ගේන්න හදන්නේ අපි? ආරණ්‍යක් ආරණ්‍යකට ළඟින් යන එකක්. ආරණ්‍යකට වඩා හොඳයි කියලා තිතනවා. ඕනේ වැඩි කතා ඕනේ. අපි වෙන්නු මොකද්ද අපි ගෙනත් තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේක මගේ ඇචීව්මන්ට් එකක්. ඉතින් බෑ කියලා දෙයක් නැහැ. ඉතින් අනිවාර්යෙන් කරන්න පුළුවන්. මොකද මමත් කලින් මට බයික් තිබුණේ නැහැ, ලයිසන් තිබුණේ නැහැ. ඉතින් ඒ කාලේ තමයි පස්මින් නැගලා සෙට් වුණේ අපිට නේද? ඔව් අනිවාර්යෙන්. ඉතින් මෙයාලා දුන්න සපෝට් එකත් එක්ක තමයි මේ තැනට ආවේ. ඉතින් මේගොල්ලොත් अड्वाइस दूना मैंने मेहम करना मल्ली मेहम कराने गेला थिंक अरे निकांग सेट ला अभी ला वीडियो आके रखे नहीं तो वे ये ना एक अनिवार्य की वो आगे में बाइक क्या गेन पुलवामा ना कोमारी अभी आई थिंक वैडी कथा और ना अभी पेन ना नंग वाड में මොකද්ද බයික් එක කියලා ඊට කලින් ඔයාගේ මොකද්ද කමෙන්ට් එක බයික් එක ගැන අපි නම කියන්නේ නැතුව කියමු බයික් එක ගැන ඕකේ මරණ ඉතින් කරන්න කියන්න තියෙන්නේ කංග්‍රැචුලේට් කරන්න තමයි තියෙන්නේ තෑන්කියු තෑන්කියු සන්තෝෂයි සන්තෝෂයි ඔයාලා බයික් එක ගැන මොකද්ද කියන්නේ කිනා බයික් එක ගැන කියනම් මම මාරාස බයික් එක කියන අපි එහෙනම් පෙන්නමු නේ මොකද්ද කියලා ඔන්න ගයිස් එහෙනම් බයික් එක පස්පින්න යනවා ලයිසන් එක මූ ලයිසන් එක අරගෙන මම හිතන්නේ සතියක්වත් ගියේ නැහැ මූ බැස්සුව කොහොම හරි රෙජිස්ට්‍රේෂන් වලට අමාරු බයික් එකක් මේක මොකද 250 වලින් උඩ එකක් නිසා ඉතින් කොහොම හරි අපි පෙන්නන්න යන්නේ ඔයාලට මං ගෙනාවු මෙන්න මේ ලස්සන බණ්ඩේ ඉතින් මෙයා තමයි මගේ අලුත්ම බයික් එක ඉතින් පස්මින් අයියා ඇත්තටම කිව්වොත් මේ පස්මින් අයියා මේ බයික් එක මට හම්බුනේ නේද අපි ආරණ්‍යය බලන්න ගිහිල්ලා ආරණ්‍යය ගන්නත් ගිහිල්ලා නේද ඔය විස්තර කියන්නකෝ මම ගන්න ගියාවිල්ලා මං වික්ක R1 එකක් අපේ තව ෆයිලට් එක ටොප් කන්ඩිෂන් ඒක ඔය one of the best R1 ඩුබායි වල දින ගොඩක්ම ඒ කියන්නේ ටෙස්ට් කරපු ප්‍රොෆෙෂනල්ලා කිව්වේ ඒක one of the best තියෙන එකෙන්ම ඉතින් අපි මූ ඒ බයික් එක ඉස්සෙල්ලම දැකලා ඊට පස්සේ ඉතින් ආස වුණා ඒ බයික් එක ආයි ගන්න ඉතින් අපි ඒ සුද්දත් එක්ක කතා කරලා ඒක ගන්න ඔක්කොම යද්දී අපේ කවුද මේ තුෂාන් අයියාගේ තුෂාන් අයියා ගිහිල්ලා සුපිරි වණ්ඩයක් අරන් ආවා. තුෂාන් ලක් බයි චාන්ස්. ඒක ඒක අපි හිතුවා ඒක මේ වෙන කාටවත් යන්න හොඳ නැහැ කියලා බලද්දි තුෂාන් ගත්තා ඒක. ඔව්. ඇඩ් එක දාලා පොඩි වෙලාවකින්
මේ එකත් අමුතු ලක්ෂණනේ එක ගන්නම ගිහිල්ලා ඊට පස්සේ ලකි ඇත්තටම ලකි දැන් මේක උනත් ඊට පස්සේ ඒ මම මේ කතාව කියන්නේ ඔයාලට මේ වෙලාව ගැන මාර වෙලාවක් එක නේද ඉතින් ගන්නම ගිහිල්ලා ඊට පස්සේ සතියකින් දවස් 10කින් එනවා කියලා කිව්වා ඊට පස්සේ දවස් 10කින් එනකොට මම හෙට නෙමෙයි දවස් 2කින් බයික් එක ගන්න යන්න ඉඳි ආරවන් එක එතකොට තමයි මේන්න මේ බයික් එක තුෂන් අයියා අරන් ඇවිල්ලා තිබ්බේ අරන් ඇවිල්ලා එයා මේ බයික් එක ඇත්තටම කිව්වොත් මට වටින ගානකට එයා කිනාපු ගානත් එක්ක ඔව් ඔව් අනිවාර්යයෙන්ම ඇත්තටම මට වටින ගානකට බයික් එක දුන්නා බයික් එකේ පොඩි පොඩි වැඩ වගේක් තිබ්බා තාමත් තියෙනවා මොකද මේක අවුරුදු අවුරු තුනක් විතර එක තැන නේද මේක ගොඩක් දුර ඉඳන් තමයි මෙයා ගෙනල්ලා තිබ්බේ ඉතින් ඇත්තටම කිව්වොත් හොඳ බයික් එකක් එන්ජින් නම් ආයේ ඉතින් කන්ඩිෂන් ආයේ නැහැ එන්ජින් නම් ඇත්තටම තව දෙයක් කියනවා කොච්චර දවස් මුගව තියෙයිද දන්නේ නැහැ මේක සම්ටයිම් නෑ යන්න බෑ ලබන සතියෙදිත් ගිහිලා තියෙයි ඇත්තටම කිව්වොත් මම ඇත්තටම මම හිතාගෙන ඉඳියේ නෑ සෙට් එකක් ගන්න අයියේ මේක අර ආපු ප්‍රයිස් එකත් එක්ක ඇත්තටම කිව්වොත් මට අරගෙන කරන්න පොඩි වැඩ ටිකක් තිබ්බා ඉතින් ගිහිල්ලා බල්ලි ඉවර වෙලා කොහොම හරි එදා දවල් තමයි මට කිව්වේ ඔව් මල්ලී සෙට් එකක් තියෙනවා පදින්න ගන්නව නම් කියන්න මේ වටින්න දෙන්නම් කියලා වාට මොකද අපේ සෙට් එකකින් පිට යවන්න හොඳ නැහැ මේ බයික් එක මේ මොකද බයික් එක හොඳයි බයික් එක වටිනවා කියලා ඇත්තටම කිව්වොත් ඉසෙඩ් එකක් ගන්න හීනකින්වත් හිතාගෙන ඉඳියේ නැහැ මට මුලින් මෙව්වහමත් මං කිව්වා අයියේ ඉසෙඩ් හරියන්නේ නැහැ අයියේ එහෙම කියලා ඊට පස්සේ මට ෆොටෝ එකක් එව්වා මම මට මේක කහපාට අනිත් එක මේ බයික් එක නේද දැක්කහම මේ අමුතුම මේ ෆීල් එකක් ආවා මට ඉතින් මං කෝ අයියේ හරි අයියේ මම ඔෆ් වුණ ගමන් එනවා කියලා ඊට පස්සේ ගිහින් බලපු ගමන් බයික් එක එන්ජින් එක බැලුවා මම ආයේ අහන්න දෙයක් නැහැ එන්ජින් එක අපි ඔයාලට ස්ටාර්ට් කරලා පෙන්නන්නම් තව ටිකකින් එන්ජින් එක හොඳ නැංගා ඊ තව ඉතින් අනිත් ෆිසිකලි දේවල් ටික හදන්න පුළුවන් මේක මේ පොඩි පොඩි තටුවල පොඩි පොඩි කටම් පොලිෂයක් යන්න ඕනේ ටික කරන්න ඕන මේ මොකද එහෙම දැන් පොඩි පොඩි දේවල් තියෙනවා ඉතින් කරන්න ඕන ඔව් අපිට টপ කන්ඩිෂන් බයික් එකක් හම්බෙන්නේ නැහැ කවදාවත් මොකද අපි හදලා දුන්නොත් මිස ඒගොල්ලෝ කවුරුත් අපට හම්බෙ දෙන්න නැහැ ආයේ 100% මේ කම්ප්ලීට් බයික් එකක් අනිවාර්යෙන් ඔයගොල්ලෝ දකින්න ඇති කලින් වීඩියෝස් නේද අපි Facebook එකට TikTok එකට එහෙම දැම්මා මේ එතකොට තියෙන කන්ඩිෂන් එකයි දැන් තියෙන කන්ඩිෂන් එකයි පේන ඉතින් ඊට වඩා ස්පීඩ් නේ ඉතින් තව අපි කන්ඩිෂන් කරනවා නේද තව මේ ගොඩක් අය කියලා තිබ්බ මේ සයික් මිනස් දෙක අයින් කරන්න කැතයි ඇත්තනම කිව්වොත් මේක හොන්ඩා මේ හොන්ඩා මොකද මේ බයික් එක හොන්ඩා 125 එක හරියට 150 එක හරිය යුනිකෝන් එක සයිප් මිනස් දෙක මොකද මෙහෙ ඇත්තම කිව්වොත් DRZ වල බඩු නෑ අපිට මෙහෙම කඩින් ලංකාවේ නම් ඕන වෙලාවක ගන්න පුළුවන් නැත්නම් ඒගොල්ලෝ ඩෙලිවරි කරනවා ඉතින් මෙහෙ ඔන්ලයින් ඕඩර් කරන්න ඕන ඇත්තම කිව්වොත් මම ඕඩර් එකක් දාලා තියෙන්නේ මේකේ බඩු සාමාන්‍යයෙන් ගොඩක් මොඩිෆිකේෂන් පාර්ට්ස් ගොඩක් මම ඔන්ලයින් ඕඩර් කරා ඉතින් මාසයක් විතර යනවා නේද අයියේ බඩු ටික එන්න ඉතින් ආවයින් පස්සේ අපි ඔක්කොම ටික හයි කළා මේ ඊටත් කලින් ඒ මගේ ඉවත් ආව ඉක්මනට මම ඕඩර් කරා සයිඩ් මිරර්ස් දෙයක් හෑන්ඩ් ගාඩ් දෙයක් ඕඩර් කරා බොහෝ විට මේ කැරිය හැකුකුත් එයි මේ ඇයි කැරිය දාන්නේ පා කැරියද මම ලස්සනයි ඉස්සුද මං එහෙම තියපම එහෙම පා කැරිය දාන්නේ පා ඉතින් කට්ටියකින් අහන්නකො කැරිය දාන්න ඕනේද නැද්ද කියලා මගේ ඔපිනියන් එක මේක කැරිය දාන්නේ පා අච්චර මේ තියපම ගයිස් ඔයාලා කියන්නේ මොනවද මේකට තව ඇඩ් වෙන්න ඕන පාර්ට්ස් මට ඔය අනම්මනම් පාට කෑල්ලන් එච්චර සෙට් වෙන්නේ නැහැ එන්ජින් එකට දාන්නේ ඔය සීට පාර්ට්ස් මේ ඕකේ අර මේව ලස්සනයි බම් මේක කැරිය දැම්මම නිකන් ආයෙ නෑ නිකන් XR එකක් වගේ දී ස්පෙෂල් තෑන්ක් කරන්න ඕන තුෂාන් අයියා නේද අයියේ ගොඩක් මහන්සි වුණා බයික් එකට බයික් එක ඇත්තටම බයික් එක මට දුන්න විතරක් නෙමෙයි බයික් එක රෙජිස්ට්‍රේෂන් පාස් කරන්න රෙජිස්ට්‍රේෂන් එක වෙනකම්ම මගේ බයික් එක පාරේ ලීගල් විදිහට පදින්න පුළුවන් වෙනකම්ම මාත් එක්ක ඉන්දියා කියන්නේ බයික් එක ඇත්තටම දුවන තත්ත්වෙ තිබුණ නෑ නේද අයියේ බයික් එක කොහොම හරි මම නිවාඩුවක් කරගෙන ඉතින් දවසින් බයික් එක පාසින් වලට දාන්න පුළුවන් තත්ත්වෙට ගොඩ දා ගන්න පුළුවන් වුණා. ඉතින් අන්තිම දිකේ යත් ඇවිල්ලා උදව් කරා කොහොම හරි ෆස්මින් අයියත් ආව රෙජිස්ට්‍රේෂන් වෙලාව නේද? ඔව්.
අපි හිතුවා වගේම දවසින් රෙජිස්ට්‍රේෂන් එකට දාගෙන නේද පාසින් එකට දාගෙන රෙජිස්ට්‍රේෂන් එක කරගත්තා ඇත්තටම කිව්වොත් අපට කරගන්න පුළුවන්ුනේ අන්තිම වෙලාවේ නේද අපි තමයි වහන්න මං හිතන්නේ රෑ 11ට වහනවා කොමාරි අන්තිමටම ඉඳී අපි තමයි අන්තිමටම ප්ලේට් එක ගත්තේ අපි ඉතින් ඒකත් ලක් නේද ඒකත් ලක් එක තමයි අනිවාර්යෙන් නේ ලක් එක තමයි ඉතින් අයියේ අපි වැඩි කතා නැතුව අපි මේ බයික් එකේ පොඩි පොඩි විස්තරයක් දෙමු ඇත්තම කිව්වොත් මේක DRZ 400 SN කියන එක මේක 2006 ඉතින් ඇත්තම කිව්වොත් මේක මගේ ආසම කලර් එකක් ඔයාලා දන්නවා ඉතින් ගොඩක් අය DRZ එක මේ කහපාට එකට ගොඩක් ආසයි ඉතින් මේක ඔරිජිනල් සුපර් මෝටෝ බයික් එකක් මේක ඔරිජිනල් පාර්ට්ස් ඔක්කොම තියෙනවා එන්ජින් ගාඩ් එතකොටම එන්ජින් ගාඩ් එක එතකොට මේ සයිඩ් එකනේ මේ කප් එක ඒ ටික තියෙනවා මේක මේ කෑන් එක තමයි නේද ඒ ගොඩක් මේ සපෝට් මේකේ මේ කෑන් එක ඇත්තනම කිව්වොත් මේ වයිට් බ්‍රෝස් කියලා මේ වයිට් බ්‍රෝස් කියන මේ බ්‍රෑන්ඩ් එකකින් තමයි මේකේ කෑන් එක තියෙන්නේ ඇත්තනම මේක මම ලංකාවේ දැකලා නැහැ මේ කෑන් එක ඉතින් ඇත්තටම මේක ගොඩක් ලස්සන හඩක් තියෙන්නේ මම ස්ටාර්ට් කරලා පෙන්වන්න ස්විච් අනම් මනම් ගැන කතරගත ඔරිජිනල් තමයි තියෙන්නේ මීට අමතරව මෙතන හයි කරලා තියෙනවා යොෂිමුරා මොකක් හරි මොඩිෆිකේෂන් පාර්ට් එකක් මම දන්නේ නැහැ ඒක වැඩ කරන්නේ නැහැ මේ ඒකේ ඩිස්ප්ලේ එක ගිහිල්ලා තියෙන්නේ මේක මට කවිදු මලිලන් කිව්වේ ටෙම්පරචර් එකේ අනම් මනම් කියන්නේ මේ මීටර් බෝඩ් එකේ පෙන්වන්නේ නැති දේවල් ටිකක් මෙතන මේ ඇඩිෂනල් පෙන්වන්න තමයි මේ මීටර් බෝඩ් එක හයි කරලා තියෙන්නේ කියලා ඉතින් පස්මින් අයියේ බයික් එක පොඩ්ඩක් ස්ටාර්ට් කරලා පෙන්වමු බයික් එක ඇත්තම කිව්වොත් බයික් එක CT100 ඩැක් වගේ එන්ජින් එක තියෙන. ඉතින් ඒක මාරම ලකි නේද? ඒ වගේ බයික් එකක් ක්ලීන් ක්ලච් එක. මෙතන පොඩි ලීක් එකක් තියෙනවා. මේක මේ පැකින් යන්නේ නැහැ අපිට හොයා ගන්න හම්බුනේ. මේ වාල්ඩ් සයිලෙන්සර් වහලා දෙන්නම්. ආ ඕ මේ ඉතින් තව දෙයක් කියන්න ඕන බයික් එකට ඇත්තම කිව්වොත් ගොඩක් අය උදව් කරා බයික් එකේ වැඩේට. ඉතින් අපේ සෙල්ලු බෑ රයිඩර්ස් ටීම් එකම මාර විදිහට සපෝට් එකක් දුන්නා බයික් එකේ වැඩවල. ඒ වගේම කවිඳු මල්ලි මතක් කරන්න ඕන. ඉතින් මාත් එක දවසක් අට්ට ගාගෙන බයික් එක හැදුවා. ඉතින් මොකද තත්තේ? next level නේ. කොහොමද බයික් එහෙම දැන් ස්මූත් එකට කැඩුණා නේද? කවිඳු මල්ලි වැඩ තමයි. සිරාට අන්න ඒක තව එකක් කියන්න ඕනේ කවිඳු වගේ වැඩේ මම දගන්න නෑ ජීවිතේට. මේ කවිඳු කවිඳුත් එක්ක මේ තමා බයික් එක රෙජිස්ටර් කරන් පස්සේ ඊට දවස් දෙකකට පස්සේ බයික් එකේ ෆුල් සර්විස් එකක් කරා එන්ජින් ඔයිල් කූලන්ට් ඒ වගේම අපිට වෙලා තිබුණේ නැහැ මේ බයික් එකේ තටු ටික ඔක්කොම පොලිෂ් කරන්න පුළුවන් උනේ හම්ප් එකයි මේ ෆ්‍රන්ට් ෆෙන්ඩර් එකයි විතරයි මේ කට්ටෙන් පොලිෂ් කරගන්න පුළුවන් උනේ මොකද එදා අපිට රෑ වුණ නිසා ඉතින් කවිඳු මල්ලි ගොඩක් මහන්සි වුණා බයික් එක හදන්න. ඉතින් මමත් ඉතින් සපෝට් එකට ඉඳියා. ඒක දත් මම වීඩියෝයක් ගැහුවා. මම මේ වීඩියෝ එක දැම්මේ නෑ. මේ වීඩියෝ එකට පස්සේ තමයි මම ඒක දාන්න හිතාගෙන ඉන්නේ. මට අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලට හීන කින දේවල් හැමෝටම තියෙනවා. ඉතින් ඒව හැබෑ කරගන්න ඕගොල්ලෝ වැඩ කරන්න ඕන. ඉතින් මමත් මීට මාස කීපයකට කලින් මගේ අතෙත් ලයිසන්ස් එකක් තිබුණේ නෑ. නේද පස්මිනේ? ලයිසන්ස් නැතුව තමයි මම බයික් පැද්ද තිබ්බ ආසාවට. මේ හැබැයි ඒත් එහෙම පදින්න යන්න එපා. මොකද මේ එහෙම පැදලා මොන හරි වුණොත් අන්තිමට මෙහෙ කරන්ගෙන රස්සාවක් නැති වෙනවා ඔක්කොම හීන බොඳ වෙනවා. ඉතින් මට ඕකේ තව එකක් කියන්න ඕනේ ලංකාවේ දැන් කට්ටිය මෙහෙට එනවනම් මට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක ඇවිල්ලා ලංකා ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරන් එන්න. ඉන්ටර්නැෂනල් කරන්න මාස 6ක් වැලික් නේද? කොහොමද දන්නේ වැලිඩිටි එක? ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් කරන් ආවොත් පොඩක් ජොබ් ඔපචුනිටි එකක් තියෙනවා. දැන් normally කියමුකෝ delivery riders ලාට හරි ඒ වගේ ජොබ් සෙට් උනත් ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් තිබ්බත් ඇට්ලීස්ට් ඒ ජොබ් එකට පැන ගන්න හරි chance එකක් තියෙනවා.
විසිට් ආපු කට්ටිය නේද ඔව් අන්න ඉතින් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලට බයික් පිස්සෙන්නම් මෙහෙ ඇවිල්ලා බයික් පදින්න හිතන් ඉන්නවනම් මෙහෙ ඇවිල්ලා ලයිසන් එක ගන්නකම් ඉන්න ඕනේ නෑ නේද මේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක දාගෙන එන්න මොකද මට එහෙම දාන් ඉන්න බැරි වුණා මේ ඉතින් අපේ රිම්සත් එහෙම තමයි නේද අපේ රිම්සත් ඇවිල්ලා යනවා ඉතින් ඔව් රිම්සත් ඉන්ටර්නැෂනල් ලයිසන් එක දාගෙන එන්නේ ඉතින් එහෙම ආවොත් ප්‍රශ්නයක් නෑ නේද දඩ ගන්න ඕනේ නෑ නේද නෑ කිසි අවුලක් නෑ ලීගල් නේ අනිතික ඔව් මේ පොඩ්ඩ මෙයාලට කියන්නේ ලයිසන් නැතුව අහුනොත් කීයද දඩේ කියලා බර ගහනක් ඇත්තටම මෙහි රූල්ස් ඔක්කොම අලුත් වුණා අලුත් වුණා දැන් කෙලින්ම බයික් එක ආයේ මොනා හරි කරලා හුණොත් කෙලින්ම පොඩ්ඩක් ආයි නැහැ රාජසන්තක තමයි බයික් එක ඒ වගේ සීන් නැත් තියෙනවා ඉතින් ඒකෙන්ද පොඩ්ඩක් රිස්ක් එකක් කරන් පදින්න ඕනේ මේ පොඩක් දැක් වැඩි ඉස්සර වගේ සද්දබද්ද බෑ පාරේ වීල් දානම නම් කරන්න නැතුව මම නම් දන්නේ නැහැ වීල් කරන්නේ කොහොමද කියලා අපි පොඩක් මේක වීල් මම දන්නේ නැහැ වීල් කරන්නේ කොහොමද කියලා ඇත්තටම කිව්වොත් තුෂාන්නයි මගේ බෙල්ල මෙරිකයි මොකද මේ බයික් එක ඇත්තටම කිව්වොත් රෙජිස්ටර් කරේ තුෂාන් අයියගේ නමට අඩුම ගානේ සහෝදරෙක්වත් කරන්නේ නැහැ බයික් එක නාස්ති වෙනවා ඉතින් ඒක එන්නේ අපරාධේ මේ සහෝදරෙක්වත් කරන්නේ නැහැ ඒ වගේ උදව් නේද තුෂාන් අයියාගේ නමට රෙජිස්ටර් කරලා බයික් එක දුන්නේ මේ මොකද මගේ වීසා තියෙන්නේ ඔන්ලයින් මගේ ඩුබයි වලට වීසා ප්‍රොසීඩියර්ස් අවිල්ල පොඩ්ඩක් මෙහි පොඩ්ඩක් එක වෙලාවට රෙජිස්ටර් කරන්න ගියාම පොඩ්ඩක් අමාරුයි ඔව් මේ මෙහෙම දෙයක් තියෙනවා අර ලංකාවේ බයික් එකක් අරගෙන මේ අර ලංකාවේ ෆස්ට් ඕනර්ගේ නමට තමයි බයික් එක පදින්නේ මං හිතන්නේ 10 දිනක් 20 දිනක් විතර පැදලා මේ ෆස්ට් ඕනර්ගේ නමට ඉතින් ඕපන් පේපර්ස් ඉතින් මෙහෙම බෑ අනිවාර්යෙන් බයික් එක මාරු කරද්දී ඒ කෙනාගේ නමට බයික් එක ට්‍රාන්ස්ෆර් වෙන්න ඕන අනිවාර්යෙන් ප්ලේට් එක ගැලවෙනවා ප්ලේට් එක ඕනනම් වෙන එකක් ගන්නත් පුළුවන් නේ අයියාට ඕනනම් නැත්නම් ඒ ප්ලේට් එකම ගන්නත් පුළුවන් ඔව් ඒකම ගන්න පුළුවන් එහෙම නැත්නම් වෙන එකක් ඉතින් මේකේ ප්‍රොසෙස් එක කිව්වොත් බයිසිකලේ අපි අරගෙන බයික් එකක් ගත්තන් පස්සේ අනිවාර්යෙන් ප්‍රීවියස් ඕනර් තියෙනවානේ එතකොට ඒ ඕනර් ඇවිල්ලා පාසින් එකට එන්න ඕනේ දයි ඔව් පාසින් එකට ඇවිල්ලා ඒක සිග්නේචර් එක ඕනේ RTA ඔෆිස් එකේ එතකොට තමයි යාට ට්‍රාන්ස්ෆර් කරන්නේ දැන් මම මගේ නමනේ ඉඳලා ඔයාගේ නමට යනවනම් මම ඉන්න ඕනේ එතන දැන් ලංකාවේ වගේ ලියුමක් කියලා බයික් එක මෙහෙම අතින් අතර දීලා මේ ලියුමක් කියලා සල්ලි ගන්න බෑ මේ අනිවාර්යෙන් පාසින් එකට අරන් ගිහිල්ලා පාස් වුණාන් පස්සේ තමයි ගොඩක් අය නේද මේ ඩීල් එක කරන්නේ නේද මේ ඉතින් එහෙම දෙයක් තියෙනවා මෙහෙ ඉතින් අයියේ මේ තව දෙයක් තමයි මේ මෙහෙ කට්ටිය දන්නේ මේ ඇත්තට මේ ප්ලේට් එක ඩුබයි මොකද දන්නවද මම මගේ වීසා එකට දෙගත්තොත් මේක ඇවිල්ලා අබුඩාබි වෙනවා අබුඩාබි ඔව් ඉතින් එතකොට ප්‍රශ්නේ තියෙන්නේ විකුණන්න ගියාම මට අබුඩාබි යන්න එනවා පාසින් වලට ඔව් බයික් එකත් අරගෙන ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් ඉතින් ඒක ටිකක් හරදර වැඩක් ඒක විකුණන්න ගියාමත් ඒක කට්ටිය ටිකක් අකමැති නේද අයිය ඔව් ඒක ගොඩක් අනිත් මාකට් නෑ අනිත් ස්ටේට් වල බයික්ස් එහෙම මෙහෙ අර ස්ටේට් වල පොඩ්ඩක් පොඩි මාකට් එකක් තියෙනවා දැන් normally බයික් එකක් බලන එකත් බලනවා ඕකේ සාජ බයික් නම් දන්නා මිනිස්සු කැමති නෑ කැමති නෑ ඔව් ඩුබායි නම්බර් ප්ලේට් නම් හරි ඕකේ දන්නා මූ හොඳට මේන්ටේන් කරනවා මෙහෙ අර එහෙම මෙන්ටලිටි එකක් හැදලා තියෙනවා එකක් හැදලා තියෙනවා ඔව් එතකොට ඉතින් ඒ මම මේ ඇත්තටම මේ දේවල් කියන්නේ දන්නේ නැති අයට දැනගන්න මොකදයි මමත් මේව දන්නේ නැහැ කලින් මේවා ඉතින් දැනගන්න ඕනේ. අගන්නේ ළඟදී අපිට කතා කරා තව කොල්ලෙක් ලංකාවේ කොල්ලෙක් කහපාට සීබා සික්ස් එකක් අරගෙන එයාට පොඩ්ඩක් 600 ඩයක් අරන් එයා සල්ලි බෙදන් කරලා හදලා පේන්ට් කරලා ඔක්කොම කරලා දැන් එයාට රෙජිස්ටර් කරන්න විදියක් නැතුව ඉන්නවා. සැසි නම්බරේ ප්‍රශ්නද? නෑ 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 ඒක ඇවිල්ලා එයාට ඩ්‍රයිවිං ලයිසන් බයික් වලට නෑ. අබුඩාබි වලට ඒ කේස් එක දිනනවා. දැන් normally මෙහෙට මේ නමට ගන්න පුළුවන් මේ මොටෝසයිකල් ලයිසන් නැත්තත් ඔයාට බයික් එකක් ඔයාගේ නමට රෙජිස්ටර් කරන්න පුළුවන් ඒ දේ අපිට කරන්න පුළුවන් හැබැයි අබුඩාබි වලට මේ සිස්ටම් එක බෑ එයාගේ වීසා එක අබුඩාබි වල තියෙනවා නම් ලයිසන් නැත්තම් රෙජිස්ටර් කරන්න බෑ ඔව් එහෙම දෙයක් තියෙනවා මේ දේවල් තියෙනවා ඉතින් යා මගෙන් කෝල් කරලා ඇහුවා ඉතින් පුළුවන් උදව්වක් කිප්පක් කරලා දුන්නා එච්චරයි ඉතින් තව දෙයක් තමයි මේ බයික් ගනිද්දි අනිවාර්යෙන්ම අන්රෙජිස්ටර් ගනිද්දි VCC පේපර් එක ගන්න ඕන අනිවාර්යෙන් ඒ වගේම රෙජිස්ට්‍රේෂන් එක කරද්දි අනිවාර්යෙන්ම චැසි නම්බර් බලනවා එහෙම චැසි නම්බර් බලලා ෆේල් වුණොත් කරන්න දෙයක් නැහැ බුද්ධි දමන්නේ හැබැයි අරන් මේ ලංකාවට දාන කට්ටියක් ඉන්නවා එක්කෙනෙක් දෙන්නෙක් ඉතින් ඒගොල්ලන්ට කිසි අවුලක් නැහැ මොකද මේ ඉඳන් අරන් මේ ලංකාවේ චැසි නම්බර් ප්‍රශ්නයක් නැහැ මෙහේ චැසි නම්බර් ඔයාලත් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා හොඳ නේද මේ චැසි නම්බර් ඉතින් අනිවාර්යයෙන්ම රෙජිස්ටර් එකක් ගත්තොත් ප්‍රශ්නයක් නැහැ ඔව් අන්රෙජිස්ටර් සාජ වලින් විශේෂයෙන් නේද විශේෂයෙන් සාජ වලින් බයික් එකක් ගන්නවා මොකද කියන්නේ ආ සාජ මාකට් එකේ තියෙනවා බයික් ඔය තිබ්බත් ඉතින් අපි දන්නවා කොයි කොච්චර කට්ටක් කන්න ඕනේද ඒක රෙජිස්ටර් කරන්න අනිත් එක පාසින් එක දානගම්ම ඩවුට් එකක් තියෙන මොන වගේ ඉෂුව තියෙනවද ඒගොල්ල පොඩි පොඩි දේවල් වලට ෆේල් කරනවා නේද අනිත් එක චැසි කොටලා තියෙනවා නිකන් හරි අහුනොත් කැලින්ම ඒ වගේ දෙයක් අපිට වුණා. ඔව් මෙයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඩබල් ආර් එකක් එක්ක නේද අයියේ. අඩුවට ඩබල් ආර් එකක් හම්බෙලා. ඉතින් අඩුවටත් නෙමෙයි ඒකත් දිනම් 47000කට කෙට්ට වෙන්නේ. අනිත් ඒක තමයි කියන්නේ ඔයාලා දන්නේ නැතුව බයික් ගන්න යන්න එපා සාජ වලින් අනිවාර්යෙන් දන්න කෙනෙක් කයන් යන්න එක්කන් ගිහිල්ලා චැසි නම්බර් අනිවාර්යෙන් බලලා නේද. මම නම් කියන්නේ
සමහරින් රෙස්පොන්සිබිලිටි එක ගන්න පුළුවන් තැනින් ගන්න පුළුවන් තැනින් ගන්න ඕනේ මොකද සමහරක් අය මාරු කරන්නේ නැහැ රිෆන්ඩ් කරන්නේ නැහැ මනි ඒක ඔයාලා ඒක ගන්න නැහැ ඕලන්නේ නැහැ දැන් ලංකා කට්ටිය ඉතින් ගන්න ඕන නම් අපේ මාකට් එකේ දැන් අපිට හොඳ නමක් තියෙනවා දුෂාන්ට තියෙනවා හොඳ නමක් මොකද ඩුබායි මාකට් එක උනත් බයික්ස් ගොඩක් හැමෝම කරන්නේත් නැහැ හොඳම බයික්ස් සමහර කට්ටිය ගාව විතරයි තියෙන්නේ ඔව් ඉතින් දුෂාන්ට තියෙනවා හොඳ නමක් මහේෂ්ට දැන් අපි ඕම ඉතින් කරනවා ඉතින් ඒදී දැන් ලංකාවේකට අවුලන්නේ කියලා දෙන්න පුළුවන්. ඕකේ මොකද්ද මචං ගන්න යන බයික් එක? හරි ඕකේ අවුලන්නේ හොඳයි නම් මෙතනින් ගන්න හොඳයි නම් අපි දෙයක් පුළුවන් දෙයක් අපි කියලා දෙනවා. ඉතින් ඕන කෙනෙක්ට අහන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඉතින් අන්තිම වශයෙන් කියන් තියන්නේ ඉතින් හීන තියන වගේම ඒවා හැබෑ කරගන්න නේදයි. මාන්සියලා වැඩ කරන්න. ඉතින් මොකද ආසාව තිබ්බ වගේ නෙමෙයි අනිවාර්යෙන් ඒවට ආසාව ඒ කියන්නේ හීන හැබෑ කරගන්න වැඩ කරන්නත් ඕන. ඉතින් ඒ වගේම තමයි මමත් පොඩි මාස කීපයකින් ඉන්නේයි. ඉතින් අවුරුද්දකටත් වඩා පුඩා කියන්නේ ගොඩක් අඩු කාලෙකින් තමයි මේ දේ කර මට හැබැයි කරගන්න පුළුවන් වුණේ. ඉතින් හිතුව වගේම හොඳ බයිසිකලයක් හම්බුණා. ඉතින් තුෂන් අයියට ආයෙත් තෑන්ක්ස් කරනවා. තුෂන් අයියේ ඒ වගේම කවිඳු මල්ලි ඉතින් ඔයාලට ඉතින් අමුතුවෙන් ඉතින් තෑන්ක්ස් කරන්න දෙයක් නැහැ. ඔයා අපේ එක. ඉතින් ඔයාගේ වැඩ නම් ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. සුපිරි. මගේත් බයික් එක ඕගා මේ දවසේ මෙයාත් අලුතෙන් එකක් ගෙනාවා. ඒක අපි ඉරිදට පෙන්නනවාද? ඉරිදට ඌ ඉවර කරොත් පෙන්නමු. ඉතින් ඉෂාන් අයියේ වෙන්න ගෙනාව කිව්වා වගේම මං ඉෂාන් අයියට කෝල් කරා යද්දි ඉෂාන් අයියත් කිව්වේ මල්ලි මම මේක ගන්න යන කලින් ඔක්කොන්ටම වගේ කෝල් කරලා ඇහුවා අයියේ සෙඩ් එකක් තියෙනවා ගන්නද හැමෝම කිව්වේ ගණින් සෙඩ් එකක් ගෙනින් කියලා. ඉතින් හැමෝම කිව්වේ ඔක විකුණන්න ඕනේ නැහැ තියාගනින් කියලා නේද අයියේ. ඔව්. ඉතින් දැන්ටමත් ඇත්තටම මේකට ඇවිල්ලා තියෙන නේද ඔෆර්ස් මේ බලමුනේ. ඒකයි මං කිව්වේ සම්ටයිම් මේක ලබන සතියේදී තියෙද නැද්ද කියලා දන්නෙත් නැහැ කියලා. මේ මම ඒකනට දැන් මේක පදිද්දි අයියේ මට දැන් ටිකක් ආස හිතෙනවා මේ බයික් එක වදින්න ටික දවසක් තියාගෙන. මේ මොකද ඒක ගන්න ඉල්ලන්නෙත් ඇවිල්ලා DRZ පිස්සෙක්ම තමයි. DRZ පිස්සෙක්ම තමයි. අනිත් එක මේ පාටට තමයි ගොඩක්ම නේද? අනිවාර්යෙන්ම. ඉතින් මේ තියෙන්නේ මෙයාත් ළඟදිම යනවා නේද අයියේ? ඔව්. මේක අපේ මේකත් අපේ කවිඳුගේ බාණ්ඩයක් තමයි. ඉතින් මෙයාගේ වීඩියෝ එකක් හරියට අපිට ගන්න බැරි වුණා නේද අයියේ? නෑ අපි ගත්තේ නෑ. මෙයාව පෙන්නුවේ නෑ අපි. හරියට නිකන් එදා අපි රයිඩ් එකේ මෙයාව පෙන්නුවා. ඉතින් බයික් එකේ විස්තරයක් දෙන්න බැරි වුණා. බලමු අපි ඉරිදට බලමුනේ. ඉතින් සෙට් එක එනවනේ අර ඉරිදට ඉෂාන් අයියා එනවා. ඉෂාන් එනවා. එන්න ඉෂාන් ඔයා එන්න. ඔයාට අපි දෙන්නම් එලකිරි රයිඩ් එකක්. සුපිරි සෙට් එකක් දෙන්න. ඉතින් අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලත් මේ වගේ හීන තියෙනවා නම් අනිවාර්යෙන් ඒවට වැඩ කරන්න මොන හරි දෙයක් තියෙනම් අපෙන් අහන්න අපි පුළුවන් විදියට ඒ දේවල් උදව් කරන්න නේද අයියේ උදව් කරන්නම් අපි පුළුවන් අපි දන්න දේවල් කියලා දෙන්නම් නේද ඔව් අපි අනිවාර්යෙන් පස්විනේට කතා කරන්න SL Dubai Raiders follow කරන්න නේද Instagram එකේ එලකිරි ඔව් මම කතා කරන්නේ එමු නැත්නම් මෙයාට කතා කරත් දෙකයි මට නැතත් අනිත් එක අයියේ මෙහි අය මේක පදිද්දි හැමෝම වගේ බලන දැකලා නැහැ නේද සෙඩ් එකක් පාර යනවා ඉතින් ලුකාටිස් දැකලා තියෙනවා හයිපර් මෝටර් දැකලා තියෙනවා ඉතින් ඉතින් මේ ඒගොල්ලෝ හිතන්නේ මේව මේ ඕෆ් රෝඩ් බයික් මේව අපි ඉල්ලීගල් ප්ලේට් ගහගෙන පදිනවා කියලා මේ ළඟදි දවසක එක්කෙනෙක් මගෙන් ඇහුවා ඉතින් එහෙම නෑ මේක ඔරිජිනල් රෙජිස්ටර් බයික් එකක්. ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ මෙහි ගොඩක් අය මේක දන්නේ. අපි මාකට් කරොත් තමයි. ඉතින් ඉස්සරහට විසිට් මාකට් එක හදනවා නේද? ඔව් අනිවාර්යෙන්. මොකද දැනටත් බොරු කියන්න ඕනේ නෑ. දැන තියෙන්නේ දෙකයි තියෙන්නේ මුළු ඩුබායි එකටම ස්ට්‍රීට් ලීගල්. අනිත් ඒවා තියෙනවා ගෙවල් වල. ගෙවල් වල තියෙනවා ඕෆ් රෝඩ් 19 තියෙනවා අම්බාට තියෙනවා. හැබැයි ස්ට්‍රීට් ලීගල් මං දැනුවත්ව ඩුබායි ප්ලේට් නම්බර්ස් ඩුබායි වල රෙජිස්ටර් කරපුවා තියෙන්නේ මේ දෙක විතරයි. මේකයි කවින්දගේ. ඉතින් මේ දෙකත් අපේ SL Dubai Raiders ටීම් එකේ නේද? අපි අද නම් රයිඩර් දානවා. දාමු පොඩි ආතල්. පොඩි රයිඩර්ක් දාමු අපි. ඉරිදට අපි plan කරන් ඉන්නේ නේද? අබුඩාබි වල ඉඳන් එනවා නේද? අපේ ෂාහිද් එකත් කියන්නේ. ෂාහිද් එක අපි එදාට ගිමුනේ. ඔව්. ෂාහිද් ගේ තියෙන සර්ප්‍රයිස් එකක් අපි ඔයාලට පෙන්නන්නම් ඒක. දිගටම ඉන්න channel එකත් එක නේද? අපි ඒක පෙන්නන්න. අපි ඉරිදට සුපිරි රයිඩර්ක් දෙන්නම් නේද ඔයාලට බලන්න. අපේ ඔක්කොම බයිසිකල් එළියට දානවා එදාට. දාන්නම් එකක් මං හිතන්නේ 100 ගණක් වෙන බයික් එකක් දාන්නනේ. ඔව්. අලුත්ම 2023 23 බයික් එකක් යමහා කියලා කිමුනේ. Yes. යමහා බයික් එකක් ඔගොල්ලෝ ආසම නේද? අනිවාර්යයෙන්. ඔගොල්ලෝ ආසම බයික් එකක් legal registration. බයික් එක register කරා නේද? නෑ. I'm waiting again. අද documents ඔය හම්බ වෙනකන් ඉන්නවා කියලා කිව්වා. ඉතින් guys දිගටම ඉන්න මගේ channel එකත් එක්ක අපි ඉස්සරහට එන rides වලින් හම්බෙමු. අපි ඉරිදට ලොකු වැඩක් කරන්න හිතන් ඉන්නවා. ඉෂාන් අයියලත් එනවා. අපිව හම්බෙන්න ඇවිල්ලා ලොකු ride එකක් දාන්න හිතන් ඉන්නේ. බලමු එදාට අපි පුළුවන් ඔක්කොම bicycle ගේනවා. මේකනේ වෙලා තින්නේ අපේ එක සමහරක් ඉන්නවා. අපේ තුෂාන් අයියලා, මහේෂ් අයියලා, ඒ වගේම පස්මින් අයියලා එලා ඒගොල්ලොන්ට එක්කෙනෙක්ට bicycle පහ අය තියෙනවා.
ඉතින් ඔව් ඔක්කොම එලියට දාන්න ගියොත් අපිට ලොරි එකක් අරන් එන්න ඕන නේද අයියේ ඉතින් මොකද බයිසිකල් එකපාර එක්කෙනාට එකයි පදින්න පුළුවන් නේද අයියේ අනිවාර්යයෙන් ඉතින් ගොඩක් අර සමහර යාළුවෝ ගොඩක් ඒ කියන්නේ පෙන්වන්න ඕනේ කියලා හිතනවා ගොඩක් කණිත ඊට පස්සේ ගියා ආ රයිට් ඕකේ මේක ෂෝ ඔෆ් කියලා නේද අර ආ what do you do for living කියලා ඊට පස්සේ ගියා ඒ කුඩු කියලා ඊට පස්සේ ඇත්තම කිව්වොත් ළඟදී අපි වීඩියෝ එකක් දැම්ම නේද ඒක වෛරල් ගිහිල්ලා තිබ්බා ඉතින් ඒ CBR 6 එක මේ දවස්වල කවිඳු ගාව තියෙන්නේ කවිඳු බයික් එකේ මොඩිෆිකේෂන් වගේ කරන කියන්නේ බයික් එකේ රිපෙයාර් එක කරනවා නේද අයියේ ඔව් බයික් එකේ ටියුන් අප් එක ඒ ටික් කරනවා කවිඳු මල්ලි ඉතින් කවිඳු මල්ලීට දුන්නොත් ඉතින් ආයේ ඉතින් අහන්න දෙයක් නැහැ නේ අනිවාර්යෙන්ම අත්තරම මම ඇත්තටම අපිට වාටින කොල්ලෙන් නේද කවිඳු කියන්නේ ඇත්තටම අද මගේ වැලියු එක මොකද කියන්නේ මම අද මගේ බයික් එකේත් සමහර දේවල් මම දැක්කා මේ උඹට මෙහෙම කිව්වා කියලා උඩ යන්න එපා හරිද කවිඳු මේක බලනවා නේද ඊට පස්සේ ඔව් කවිඳු මේක කවිඳු බලනවා අනිවාර්යෙන් ඊට පස්සේ කවිඳු කෝල් කරාම කිය අයියේ මම 20යි මේ වැඩක් තියනවා නේද අපොයින්ට්මන්ට් එකක් දාන්න වෙයි ඒ පාර මේ ඉතින් කවිඳු මල්ලී ආදරේ වාඩත් ඉතින් තුෂන් අයියේ ඒ වගේම මේකට උදව් කරපු පස්මින් අයියා නේද අයියේ ඉතින් වාඩත් ගොඩක් ස්තුතියි ඉතින් මමත් ආවේ සන්තෝෂයෙන් නෝයි අර අපේ එකේ ඒක ඉතින් අපිට මට නිකන් ඉතලා ඉන්න තිබ්බා ඕකේ ඕන් නැහැ කියලා ඊට පස්සේ මම තුෂාන්ට කෝල් කරා. ඊට පස්සේ පවු අඩුම තරමේ එහෙට මෙහෙට ගෙනියන්නත් මූත් අනිත් එක බස් එකේ මං දැක්ක මං කෝල් කරද්දි මට ඇහුණා මෙට්‍රෝ එකේ මූ ටයර් දෙක ගන්න ගියා. ඉතින් මට පවු කියලා හිතුණා මං ඒ දවසේ මේ වැඩත් එක මට එන්නම බැරි වුණා ඩේ ටයිම් එකේ. ඒකෙන් තමයි රෑ ගියේ. අපි රෙජිස්ට්‍රේෂන් කරන වෙලාව තමයි ආවේ නේද? අනිවාර්යෙන් ඔව්. එදා අපි තුෂාන් කැරි කට්ටක් ආවේ ඉතින් ඇත්තටම බොරු කියන්නේ නැහැ. ඔව් තුෂාන් අයියත් ගොඩක් මහන්සි වුණා. ඉතින් ගයිස් දිගටම ඉන්න channel එකත් එක්ක වීඩියෝ එක මෙතනින් නවත්තන්න කියලා බැලුවේ. ඉතින් ඉස්සරහට අපි සුපිරි රයිඩ්ස් ටිකක් දෙන්නම් ඔයාලට. ඒ වගේම අපි ගේන බයික්ස් ඒ වගේම අලුතෙන් එන බයික්ස් වල රිවියුස් දෙන්නම් ඔයාලට. ඉතින් මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසි වෙලා ඉන්දියාවේ මේ බයික් එකේ වැඩත් එක්ක ඒකයි වීඩියෝස් ටිකක් දාන්න පරක්කුනේ. ඉතින් ගයිස් එහෙනම් හම්බෙමු. See you guys. පරිසමෙන් ඉන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye.